खानगी मेनन विश्वविद्यालय हिटपु डेविड क्रेसवेल केन विद्याज्ञ प्रमुख खंडायमक पौगे काले हुंगा प्रबल प्रचलित देयक करा मेक तमे संयोजना कोयतरम बलवद्द केला बलन्न परीक्षणयक करा ओउन अवुरुदु गानक पुरावटम दरुव पासल दरुव अरगन मे अध्ययने करा एतकोट යම් කිසි පාසල් වාරයක් පටන් ගන්න අවස්ථාවේදී ඒ දරුවන්ට දුන්න ස්වයං යෝජනා කරන්න කියලා. මේ ස්වයං යෝජනාවක් කරන්න පටන් ගත්තන් පස්සේ ඒ ස්වයං යෝජනා නිසා ඒ දරුවන්ගේ ලකුණු ප්‍රමාණයන් වැඩි වෙලා ඒ දරුවන්ගේ ආතතිය අඩු වෙලා ඉතාමත්ම ඉහළ ප්‍රතිඵල අරගෙන තිබුණා පේන්න පටන් ගත්තා. ස්වයං යෝජනා පාවිච්චි කිරීම ආදායම වැඩි කර ගැනීමටත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් විවාහය සඳහා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සුවපත් භාවය සඳහා කරන්න පුළුවන්. ඔබ අවශ්‍ය කරන ශක්තිය ඔබට අවශ්‍ය කරන බලය ජවය ලබා ගන්න ඔබට සංයෝජනා පාවිච්චි කරන්න පුළුවන් මේ අද දවසේ ඔබ දන්නවා මොලේ පිළිබඳව කරලා තියෙන පරීක්ෂණ ලෝකේ පුරාවටම මොලේ පිළිබඳව කරලා තියෙන පරීක්ෂණ ඉතාමත්ම ප්‍රබලයි අපිට මේ ප්‍රබල සිතුවිලි නිසා මේ ප්‍රබල පරීක්ෂණ නිසා කොයිතරම් දෙයක් වෙලා තියෙනවද කියලා මම එක පුංචි උදාහරණයක් කියන්නම් යම් කිසි ප්‍රශ්නයකට විසඳුමක් හොයනවා කවුරු හරි කෙනෙක් එයාගේ සිතට මේ ප්‍රශ්නෙට විසඳුම ලැබෙන්න ආසන්නයි කියලා දැනගන්න පුළුවන් අපිට දැනටත් අද මොලේට සම්බන්ධ කරලා තියෙන උපකරණ තුලින් සිතුවිලි වෙනස් වීම තුලින් ඒ කියන්නේ ඕනම කෙනෙක් ගන්න යනවා නම් තීරණයක් කොයි වගේ තීරණයක්ද ගන්න යන්නේ කියලා පරේක්ෂකයන්ට කියන්න පුළුවන් මේ පිළිබඳව අධ්‍යයනය කරපු අයට කියන්න පුළුවන් ඔබ ඒ තීරණය ගන්න කලින් එතන ඔබේ සිත ගන්න යන තීරණය ඔබේ මොලේ ක්‍රියාත්මක කරන්න හදනදී කලින් තේරුම් ගන්න පුළුවන්. අද මේක රහස් පරීක්ෂක ශාස්ත්‍රයට ආවෙන් පස්සේ මෙයා ඇත්ත අපරාධකාරයෙක්ද එහෙම නැත්නම් මෙයා මේ බොරු ගොතන කෙනෙක්ද එහෙම නැත්නම් මෙයා අහිංසක කෙනෙක්ද කියලා අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. ඒ පරීක්ෂකයන්ට කියන්න පුළුවන් කමක් තියෙනවා ඕනම අපරාධකාරයෙක් ඇත්ත අපරාධකාරයෙක්ද බොරු අපරාධකාරයෙක්ද කියලා. මෙන්න මේ වගේ කරපු පරීක්ෂණ ඔස්සේ පෙනුන දෙයක් තමයි අපි යම් කිසි ස්වයං යෝජනාවක් ප්‍රබලව කියන විට මොළයෙන් පටන් ගන්න ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන්ම අර ස්වයං යෝජනාවට අනුව අතිරේක ශක්තියක් සිරුරේ තියෙන හැම සෛලයකටම ගිහින් දෙනවා කියන එක. දැන් ඔබට පාඩම් කරන්න හිතෙන්නේම නැහැ ඔබට කම්මැලි හිතෙනවා ඔබ සියලු දේ අතහැරලා දාලා ඉන්න වෙලාවක ඔබ අත මිට මොළවලා කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔබ ඇස් දෙක දිහාම බලාගෙන ඔබ කියන්නේ මම ශක්තිමත් මට පාඩම් කරන්න පුළුවන් දැන් මම ඉතාවත්ම ප්‍රබෝධයෙන් පාඩම් කරනවා ඔබ ප්‍රබල විදිහට මේ සංයෝජනාව කීප වතාවක් කියනවා අත මිට මොළවගෙන කියලා ඔබට කවදාකවත් දැනෙච්ච නැති තරම් ප්‍රබල ශක්තියක් ඔබට දැනේවි ඔබට කරන්න වැඩක් කරන්න බෑම කියලා හිතන වෙලාවක ඔබට යම් කිසි කන්දක් නගින්න තියෙනවා මේ කන්ද නගින්න ඕන නම් මට මේක නගින්න පුළුවන් මට මේ දේ කරන්න පුළුවන් කියලා කියන්න එතකොට මුළු සිරුරම ඒ සඳහා සූදානම් වෙනවා හැබැයි මට බෑ අනේ මට නිදිමතයි මට මේක කරන්න බෑ හරි අමාරුයි කියපු ගමන් මොකද වෙන්නේ අපේ යටිසිත ඒ නියෝගය තමයි අපේ සිරුරට ලබා දෙන්නේ ඒ හින්දා නිදිමත ඇති කරනවා තෙහෙට්ටු භාවය ඇති කරනවා අපහසුකම් ඇති කරනවා කවුද මේක කරගත්තේ මේක කරගත්තේ වෙන කවුරුවත් නෙමෙයි මේක කරගත්තේ අපිමයි මොකද අපිම යෝජනා කරලා තියෙනවා මේ නිසා තමයි අපි හැමතිස්සෙම යෝජනා කරන්නේ මේ පිළිබඳව පරීක්ෂණ කරපු පරීක්ෂකයෝ කියන්නේ ජීවිතේ නිර්මාණය කරන නිර්මාණ ශිල්පියා අපිමයි කියලා ඒ නිර්මාණ ශිල්පියෙක් බවට පත් වෙන්නේ මොකක් තුලින්ද අපි හිතන සිතුවිලි තුලින් අපිට දැනෙන හැඟීම් තුලින් අපි සිතන සිතුවිලි තුලින් අපිට දැනෙන හැඟීම් තුලින් එහෙමනම් ඔබ ප්‍රබල ස්වයං යෝජනා නිර්මාණය කරගන්න මේ ස්වයං යෝජනා නිර්මාණය කරගන්නට ඒ ස්වයං යෝජනා හැමතිස්සෙම මම කියන දේ ඇසුරෙන් වෙන්න ඕනි ඒකේ තියෙන්න ඕනි ඍණාත්මක වචන නෙමෙයි ධනාත්මක වචන අවශ්‍ය කරන වචනේ තියෙන්න ඕනි මගේ අපි මේ දිනන ජීවිත වැඩසටහන් පෙළට සම්බන්ධව තියෙන වීඩියෝස් ටික ආපහු බලන්න ඔබට මේ පිළිබඳව ඉතාමත්ම හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ කොහොමද මේ සංයෝජනාව නිර්මාණය කරන්නේ වචන හරියට ලියන්නේ කියන දේ පිළිබඳව ඉතාමත්ම ප්‍රබලව මේ වීඩියෝස් පෙළ බලන්න පටන් ගත්තන් පස්සේ ඔබට අඳුර ගන්න පුළුවන් වේ තේරුම් ගන්න පුළුවන් වේ
එවිතරක් නෙමෙයි ඒකේ ජවය දෙන ඉතාමත්ම සරල සැහැල්ලු වචන පාවිච්චි කරන්න. හුඟක් සරල සැහැල්ලු වචන පාවිච්චි කරන්න. මේකට ජවය ගේන්න. මේ ස්වයං යෝජනා තමයි අපේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ප්‍රබලම අවිය. ප්‍රබලම සාධකය. ප්‍රබලම බලපෑම් කරන්න පුළුවන් දේ. එහෙමනම් තවදුරටත් ප්‍රශ්න තියාගෙන අනවශ්‍ය දේ ගැන සිතමින් කාලේ නාස්ති කරනවාද? එහෙම නැත්නම් ස්වයං යෝජනා තාක්ෂණය පාවිච්චි කරලා ඔබ ඔබේ සිරුරට නියෝග ලබා දෙමින් ඔබට අවශ්‍ය කරන ප්‍රතිඵල ලබා ගන්නවාද? ජීවිතේ අයිතිය තියෙන ඔබටයි මේ අයිතිය ලබා ගන්න ඉතාමත්ම ප්‍රබල ස්වයං යෝජනාවක් හදා ගන්න. ඒ ස්වයං යෝජනාව මම කලින් දවසකත් කියලා දීපු 3-6-9 ක්‍රමයට පාවිච්චි කරන්න ඔබ දිනනවාමයි ඔබේ ජීවිතය ඔබට ඕන විදිහට නිර්මාණය කරගන්න පුළුවන්මයි.